mein Name Channel 4 Kerali. දේශපාලන අරගලයක් සඳහා තමයි NPP කත් එක්ක එකතු වෙන්නේ ඔබ කියන්නේ. ඔය ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය මූලික කරගෙන. ඔය අරගලය අරමේ කියලා කිව්වම නිකන් අපේ සමාජයේ බය වෙනවනේ. බයක් වෙනවා. අරගල සටන් සන්නද්ධ කතා වගේ නේද? සන්නද්ධ කියන වචනේ පාවිච්චි කරනවානේ දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන. සංවිධාන ශක්තියෙන් සන්නද්ධ වෙන්න ඕන. එහෙම කිව්වට සන්නද්ධ කියපු ගමන් ඔළුවට එන්නේ වෙන වචන ටිකක් එන්නේ. වෙන හොල්මන් ටිකක් එන්නේ. ඒ නිසා අර දැන් වචනත් පරිසරම පාවිච්චි ගන්න වෙලා තියෙනවානේ. හොඳයි ඒත් එකම 71 89 ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් තියෙන අත්දැකීමුත් එක්ක ඇතමුන් කියනවා ජනතා විමුක්ති පෙරමුණට බලය දුන්නොත් දැඩි පාලනයකට මුහුණ දෙන්න වෙයි බොහොම ඒකාධිපති පාලනයක් ඇයි විරුද්ධ පක්ෂ මාධ්‍ය මර්ධනයකට ලක් වෙයි ඒ වගේ යම් යම් විරුද්ධ පාක්ෂිකකින් චෝදනා එන ඔබ කොහොමද මේ කතාව බාරගන්නේ ඔව් දැන් 71 89 අයි මේ කතාවයි සම්පූර්ණයෙන් වෙනස් ඇත්තටම 71 අරගලයක් වෙන වෙලාවේ ගත්තොත් ඒක සමාජයේ දැනගෙන හිටපු අරගලයක් නෙමෙයි සමාජයට හොරෙන් කෙරිච්ච අරගලයක් ඒක එක පැත්තකින් එතකොට ඒක මර්ධනයකට ලක් වුණා එහෙම තත්ත්වයක් වුණා 80ට 89 ගත්තත් මේ වගේ ආර්ථික අර්බුදයක් ඇවිල්ලා රට බංකොලොත් වෙලා එතෙක් පැවතිච්ච පාලකයෝ එපාම වෙලා ගිහිල්ලා එහෙම තත්ත්වයක් නෙමෙයි දැන් ඔය ජනතා නියෝජිතයන්ගේ පැත්තෙන් මැසෙන්නේ MPP එක එහෙම බලයට આવොත් අපිව ඇතුලේ තමයි අපිට නම් එළියේ ඉන්න හම්බෙන්නේ නැහැ මම අපිව මාර මර්ධනයකට ලක් කරනවා කියලා වගේ කතාවක් කියනවා මේක ඇයි ඇයි මෙහෙම එකක් එන්නේ එළියට ඒ නෑ මෙහෙමයි ඕක කොහොම නෙමෙයි රටක නීතියක් තියෙනවනේ නීතියට අනුව තමයි කොයි දේත් සිද්ධ වෙන්නේ ඊට පිටින් වෙන්නේ නැහැ හැබැයි අපේ පදනමක් තියෙනවා මේ 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 නීති පද්ධතිය වෙනුවට ඒ කියන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට අලුත් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් රටේ ස්ථාපිත කරගන්න ඕන. ඒ කියන්නේ හොරුන්ට දඬුවම් දෙන්න කලින් ව්‍යවස්ථාවක් ගේනවනවද? දඬුවම් දෙන්න දැනට තියෙන නීති ප්‍රමාණවත්. දැන් ඒව ක්‍රියාත්මක වෙන්නේ නැත්ේ නීති ක්‍රියාත්මක කරන තැන්වල ඉන්න මූලිකයෙන් මේ මේගොල්ලොත් එක්ක සම්බන්ධයිනේ. මූලික වශයෙන් දැන් අපි හිතමුකෝ නීතිපතිවරයා පවතින බල අධිකාරියත් එක්ක සම්බන්ධයි. හරි. එතකොට ඒ කටයුතු වෙන්නේ නැහැ. CID එක හරහා ඒ කටයුතු හරියට වෙන්නේ නැහැ. අල්ලසෝ දූෂණ කමිෂන් එක හරහා ඒ කටයුතු හරියට වෙන්නේ නැහැ. එතකොට ඒ ආයතන හරියට ක්‍රියාත්මක වෙන තත්ත්වයකට පත් කරගත්තම අලුත් ජනවරමක් එක්ක මේ තියෙන නීතිය ඇතුළත බොහෝ කටයුතු ආවරණය කරගන්න පුළුවන්. නමුත් අර කවුරු හරි හිතන් ඉන්නවා නම් මේක නිකන් මාර මර්ධනයක් වගේ අපිට ඉන්න හිටින්න හම් වෙන එකක් නැහැ. නෑ එහෙම නෙමෙයි. හරි අපි හිතමු ප්‍රකාශයක් කරනවා මෙතෙක් හොරගම් කරපුවා ඔක්කොම මහජන ධනය ඈ තමන්ගේ ඇත්ත ටික තියාගෙන ගෙනලා බාර දෙන්න. සත්‍ය දෙයක් ඇතුළත ඒ වගේ එක එක ක්‍රියාමාර්ග තියෙනවා අත්‍යවශ්‍යම බරපතල ඒවා තියෙනවා අනිවාර්යෙන් අධිකරණයට ගිහිල්ලා නීතිමය වශයෙන් විසඳන්න ඕනේ නීති ආධිපත්‍ය සහිත පාලනයක් තමයි ස්ථාපිත වෙන්නේ එතකොට කාටවත් අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ බය වෙන්න ඕනකම තියෙන අපරාධකාරයෝ විතරයි අයිබන් හිතුවතනි සුපුරුදු පරිදි රටේ දේශපාලනය කතා කරන්නට සූදානම් අද දවසේ අපිත් එක්ක ඉන්නේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි විධායක කමිටු සමාජික KD ලාල් කාන්ත මහතා අයිබන් ලාල් කාන්ත මහත්මයා මේ මොහොතේ රටේ දේශපාලනේ පොදුවේ ගත් කල ජාතික ජන බලවේගය විදිහට ඔබලා කොහොමද කියවන්නේ මම දේශපාලනය අරාජිකයි රටත් අරාජිකයි කොයි වැඩේ කරන්න ගියත් ඒක පේන්න තියෙනවා ආර්ථිකයේ පැත්තෙන් ගත්තත් බදු ප්‍රතිපත්ති ගත්තත් හැම පැත්තකින්ම අරාජික බවක් තියෙනවා හැබැයි දැන් අපි ඉදිරියේදී ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දේශපාලන වැඩ කරගෙන යනවා ඉතින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මූලික කරගෙන එතකොට ඒ කියන්නේ පළාත් පාලන ඡන්දේ ජාතික මැතිවරණයකට කලින් එයි කියලා හිතන්න අමාරුයි දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන විදිහට ජාතික මැතිවරණ දෙකක් තියෙනවා ඊට පස්සේ පළාත් සභා තියෙනවා ඊට පස්සේ පළාත් පාලන ඡන්දේ තියෙනවා වගේ කතාවක් කියන්නේ මම හිතන්නේ එතුමාට එච්චර දිග න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න කාලය ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊට කලින් එතුමාට යන්න වෙනවා. ඒ පිළිබඳ කිසිම සැකයක් නැහැ. මොකද එතුමාගේ කාලේ තියෙන්නේ නොවැම්බර් 17. එදායින් පස්සේ යන්නේ නැහැ. ඒ නිසා රටේ ඊට එහා පැත්තේ න්‍යාය පත්‍ර ගැන කියන්න එතුමාට ඉඩක් ඇත්තෙම නැහැ. ඉතින් නොවැම්බර් 17 කාලේ ඉවර නම් ව්‍යවස්ථාවට අනුව ඔක්තෝබර් 17 සැප්තැම්බර් 17 අතර ඡන්දයක් තියන්න වෙනවා ජනාධිපති වර්ණයක් තියන්න වෙනවා. එතනින් තමයි මේ අරාජිකත්වයේ ඉවර වෙන්නේ. එතකම් මේ අරාජිකත්වයේ අඛණ්ඩව වර්ධනය වෙමින් යනවා කියලා ඔබ කියන්නේ. වර්ධනය වෙමින් යනවා අනිවාර්යයෙන්ම.
එතකොට සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 ඡන්දේ තියන්න නම් අගෝස්තු වෙනකොට මාමැතිවරණයක් මේ 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 නාම යෝජන කැඳවන්න වෙනවා. හැබැයි දැන් ඒගොල්ලන්ගේ ගණන් බැලීම අනුව ජාතික ජන බලවේගයට වාසිදායක තත්ත්වයක් තියෙනවා. එතකොට තමයි ඔය අලුත් සාකච්ඡාවක් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ජාතික ජන බලවේගයේ අපේක්ෂකය ජයග්‍රහණය කරලා ඒකෙන් පස්සේ මහමැතිවරණයක් තියන්න ගියොත් මේගොල්ලන්ගේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම හැඳි ගෑවිලාම යනවා. හේදිලා යනවා. ඒ නිසා තමයි ඔය දැන් ඇවිල්ලා තියෙන්නේ ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් පිළිබඳ එවන් කතාවක් තියෙනවා. ගැලරියේ තියෙනවා. ගැලරියේ තියෙනවා. ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවම පොඩි තර්කයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලන්ගේ ආණ්ඩුව තියාගෙන ඒගොල්ලන්ගේ ජනාධිපති තියාගෙන පාර්ලිමේන්තු ඡන්දයකට යන්න පුළුවන් නම් ඒගොල්ලෝ හිතනවා එතකොට ටිකක් හරි බේරගන්න පුළුවන් වෙයි කියලා. ආණ්ඩුවක් නම් හදාගන්න කොහොමත් බෑ. ටිකක් හරි බේරගන්න පුළුවන් වෙයි කියලා එහෙම හිතන්න තර්කයක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් ජුනි ජූලි වගේ පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න ඕනේ. ලාල්ගල මත ඔබේ දේශපාලන ඉවානුව නම් එන්නේ ජනාධිපතිවරණයක්ද මේ යන විදිහට පාර්ලිමේන්තු මැතිවරණයක්ද? ඒ කියන්නේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය කලින් තිබ්බත් ජනාධිපතිවරණය තියන්න ඕනේ. ජනාධිපතිවරණය තමයි මෙතන අනිවාර්ය සාධකේ. ඒක අනිවාර්යයෙන්ම තියන්න එපේ. දැන් එතකොට සමාරු තර්ක කරන්නේ පළාත් පාලන ඡන්දේ කල් දැම්මා වගේ. එහෙම නැත්නම් ජනාධිපතිවරණය මේ මේ මොකද්ද පළාත් පාලන ඡන්දේ නොතියා ඉන්නවා වගේ. මේකටත් රනිල් වික්‍රමසිංහ මොකක් හරි කරයිද වගේ කතාවක් යනවනේ. මේකත් අතුරුදහන් වෙයිද කියලා කතාවක් යනවා. අතුරුදහන් වෙයිද වගේ කතාවක් යනවා. නමුත් ඒක කරන්න බෑ. පළාත් පාලන ඡන්දේ නැත්නම් ව්‍යවස්ථාවෙම තියෙනවා, පනතෙම තියෙනවා ඒක කොමසාරිස් පාලනයක් යටතේ යන ක්‍රමයක්. ඊළඟට මොකද පළාත් සභාත් ආණ්ඩුකාරවරයෙක් යටතේ යන ක්‍රමයක් තියෙනවා. නමුත් ජනාධිපතිගේ කාලේ අද ඉවර වෙනවා නම් දැන් ඔහු නියෝජනය කරන්නේ විධායකය. විධායක කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම. එහෙනම් ඔහු කැබිනට් එක සහ රාජ්‍ය සේවය එකට සම්බන්ධ කරලානේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අද ජනාධිපති කමේ කාලේ ඉවර වෙනවා නම් හෙට ඉඳන් ඔහුට කිසිම අණක් දෙන්න බෑ. හැබැයි යන පිළිගන්නත් බෑ කිසි කෙනෙකුට. හැබැයි ජනමත විචාරණයකට යන්න ඔහුට අවස්ථාව දෙන ජනාධිපති දෝරේ අහෝසි කරන්න ඔහුට අවස්ථාව තියෙන. එතෙන්න ගියොත් ඔබලා මොකද කරන්නේ? ඔව් ජනමත විචාරණයකට යන්න කලින් තුනෙන් දෙකක් ගන්න ඕනේ පාර්ලිමේන්තුවේ. තුනෙන් දෙකක් සාමාන්‍ය ගන්න අපහසු වෙන කන්න නැති. අපහසු වෙයි කියලා තමයි අපේ තර්කය. තුනෙන් දෙකක් ගන්නත් බෑ. ජනමත විචාරණයක් ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට අනුව මොන විදියකටවත් ජයග්‍රහණය කරන්න බෑ. මොකද කාටත් පැහැදිලි ඒ එහෙම එකක් එනවා නම් එන්නේ ඔවුන්ගේ බල ව්‍යාපෘතියේ කොටසක් හැටියට මිසක් ඒක ජනතාවට පැහැදිලි වෙනවා. එතකොට ඒක ඉතාලම පැහැදිලි ඒ පිළිබඳ. ඒ නිසා එහෙම එහෙකට යන්න ඉඩක් ඇත්තියි කියලා අපි හිතන්නේ නැහැ. ඉතින් මේ ආර්ථික අරාජිකත්වයයි දේශපාලන අරාජිකත්වයයි සමාජ අරාජිකත්වයයි සංස්කෘතික අරාජිකත්වයයි මේ සියල්ල අවසන් වෙන්නේ ජාතික මැතිවරණයකින් මේකේ පෙරලියක් වීමෙන්ම පමණයි. එතෙන්ට යනකම් මේක මෙහෙම තමයි. මෙහාට පැද්දි පැද්දි යන්නේ. දැන් මේගොල්ලන්ගේ තියෙන සැලැස්ම තමයි ඊළඟ ජනාධිපතිවරණයේදී හොරකමට වංචාවට දූෂණයට එරෙහිව දැන් ජනමතයක් තියෙනවනේ. අවුරුදු 75ක පාලනය පිළිබඳ විරෝධයක් තියෙනවනේ. අන්න ඒ පැත්ත නියෝජනය කරමින් ඒගොල්ලන්ගෙම න්‍යාය පත්‍රයකට වැඩ කරන අපේක්ෂකයෝ වැඩි වැඩියෙන් දානවා. ඒ කියන්නේ ඒගොල්ලන්ටම විරුද්ධව ඒ දේශපාලනයට විරුද්ධව. ඒ කියන්නේ මෙහෙම තව ව්‍යාපාරිකයෝ තව ගොඩක් දෙනෙක් මේකට බහින්න පුළුවන්. ගොඩක් දෙනෙක් ඡන්ද කඩන්න. හැබැයි මොකක් හරි සාර්ථකත්වයක් පෙන්නපු අය. එක්කෝ එයා ව්‍යාපාරිකෙන් සාර්ථකත්වයක් ලබලා, එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සාර්ථකත්වයක් ලබලා මොන මොන හරි පැතිවලින් ඒ සාර්ථකත්වයක් යම් ලැබපු අය එනවා දැන් මේක අලුත් කරන්න වෙනස් කරන්න කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ජාතික ජන බලවේගයට 50% 51 කියමුක අපි 51 ලබා ගන්න තියෙන ඡන්ද ප්‍රමාණය අතරමඟ අම්බලම්මල නවත්තන්න. ඒ නිසා වැඩියෙන් අපේක්ෂකයෝ පඳුරු ගානට පයින් ගැව්වම පඳුරකට පයින් ගැව්වම විශාල ප්‍රමාණයක් එන තත්ත්වයක් ඒගොල්ලොම නිර්මාණය කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කවුරු හරි දාන කෙනාගේ මොකද්ද ප්‍රතිශතය ආරක්ෂා කර ගැනීම සඳහා
අනිපැත්තේට එකතු වෙන ටික බෙදලා 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 දාලා යන්න පුළුවන්. ඔබලගේ පීවර මොකද ජාතික ජනබලයේගේ විදිහට ඔබලගේ ඡන්ද කඩන්න මේ දාන පුජ්‍යලයා සහ මේ දේශපාලන ව්‍යාපාර තුළ ඔබලගේ උපක්‍රම මොකද්ද මේකට මුහුණ දෙන්නේ? ඒ ජනතාවට අවබෝධය හදන්න ඕන. මේගොල්ලන්ගේ බොරු වලවල් මොනවද? දැන් මම මේ කිව්වේ ජනතාවට අවබෝධය හදන්නනේ. ඒතකොට ඒක අපි වැඩි වැඩියෙන් මේ ඉදිරි කාලය තුළ මේගොල්ලන්ගේ මේගොල්ලෝ ජනතාව මුලාවටපත් කරන්න ගේන එවැනි දේවල් අපි ජනතාවට හෙළිදරව් කරලා ජනතාව ස්ථාවරව මේ වෙනස වෙනුවෙන් පෙළගස්සන එක තමයි අපේ වැඩේ. ඒත් එකම තමයි ලාල්කාන්ත මහතා දැන් මේ මෑත වසරක කාලය තුළ විවිධ සමීක්ෂණ වාර්තා එළියට එනවා. විවිධ පුජ්‍යලික ආයතන, රාජ්‍ය නොවන ආයතන, විවිධ පුජ්‍යලික ආයතන මේ වගේ විවිධ සමීක්ෂණ එනවා. මේවායින් ඉදිරියෙන් ජාතික ජන බලවේගින් ඇත්තට මේ ඔබලා කියලා කරන එකක් කියලා ඇතමුන් කියන මේ මොකද්ද මේ සමීක්ෂණ ඇත්තක්ද මොකද්ද මේ? අපි ජාතික ජන බලවේගයේ තුල නම් එහෙම කතා බහක් අපේ නැහැ. අපිත් ඒව ආවම බලනවා, දකිනවා. එච්චරයි. එතනින් හර දෙයක් නැහැ. ඒහා දෙයක් නැහැ. ඉතින් ඒ දැනට ඇවිල්ලා තියෙනවා ජාතික ජන බලවේගයට වාසිදායක වෙන විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ ඒ කරන කාටවත් ජාතික ජන බලවේගයට වාසිදායක වෙන විදිහට දේවල් කරලා ඒගොල්ලන්ට බලා නෙලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රතිලාභයක් තියෙනවයි කියලා එහෙම පේන්නේ නැහැ. හොඳයි. ඒත් එක තමයි මේ ජාතික ජනබලවේගයේ වටා ගොඩ නැගෙන විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ මේ කඳ උර පිළිබඳව විවිධ කතා කියනවා. මොකද්ද මේක මේ? අමුතු දෙයක් නෑ. ඉතින් විශ්‍රාමිකයන්ට දේශපාලනය කරන්න අයිතියක් ඇයි ඔබ මේ ඔබලා මේක ටාගට් කරන්නේ? අපි පේනවා එළියට විශාල වශයෙන් ටාගට් වෙනවා මේ විශ්‍රාමික හමුදා නිලධාරීන් එකතු කිරීම. ආසන වශයෙන් අපි යනවා දකින්නවා බලමණ්ඩල පිහිටවමින් බලමුළු පිහිටවමින් වෙනසක් පේනවා ජාතික ජන බලවේගය ඇතුලේ. මොකද්ද මේක මේ? ඔව් දැන් අපි විවිධ සමාජ කණ්ඩායම් සමාජ බලවේග පෙළගස්සන ක්‍රියාවලියක් යනවා. අර මේක ත්‍රිවිධ හමුදා විශ්‍රාමික නිසා සමාජය ඇතුලේ විශේෂත්වයක් තියෙනවා. අපිට උනත් ඒකේ විශේෂත්වයක් තියෙනවා. මොකද එතන ප්‍රශ්නේ තියෙන්නේ මේමයි. ඒ අය තමන්ගේ ජීවිත කැප කරමින් මේ යුද්ධයක් ඉවර කරන්න කටයුතු කරපු අයනේ. එතකොට ඒගොල්ලන්ගේ තිබ්බා යුද්ධේ ඉවර වුණාට පස්සේ අපිට හොඳ රටක් නිර්මාණය කරලා දෙයි කියලා පාලකයෝ කිව්වෙත් එහෙම. නමුත් ඒ දේ උනේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ම තර්කයක් ගොඩනගාගෙන තියෙනවා. අපි දැන් අරගලයක් කරා. ඒකෙන් අපිට ඕන කරන රට බිහි වුණේ නැහැ. ඒ නිසා දෙවෙනි අරගලයක්ත් අපිට තියෙනවා. ඒක දේශපාලන අරගලයක්. අන්නේ දෙවෙනි අරගලයට ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕන ජාතික ජන බලවේගය. ඒ කියන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන් ජාතික ජන බලවේගයේ වටා ගොඩ නැගෙන්නේ දෙවෙනි විප්ලවී අරගලයකට. අර අරගලේ ගෝල්පේස් අරගලෙන් බැරවිච්ච දේ කරගන්න. ඔව් ගෝල්පේස් අරගලේ කතාව වෙනයි. ඒගොල්ලෝ මැතිවරණයක් ඉලක්ක කරගෙන තමයි ජාතික ජන බලවේගෙත් එක වැඩ කරන්නේ. ඉදිරියේන මැතිවරණයකදී පෙරමුණක් විදියට කණ්ඩායමක් විදියට සංවිධානයක් විදිහට ඒගොල්ලෝ පෙළගැහෙමින් තියෙනවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා. දේශපාලන අරගලයක් සඳහා තමයි NPP එකත් එක්ක එකතු වෙන්නේ ඔබ කියන්නේ. ඔය ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය මූලික කරගෙන. ඔය අරගලේ ආරෙමේ කියලා කිව්වම නිකන් අපේ සමාජයේ බය වෙනවනේ. බය එකක් බයක් වෙනවා. අරගල සටන් සන්නද්ධ කතා වගේ නේද? සන්නද්ධ කියන වචනේ පාවිච්චි කරනවානේ දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන. සංවිධාන ශක්තියෙන් සන්නද්ධ වෙන්න ඕන. එහෙම කිව්වට සන්නද්ධ කියපු ගමන් ඔළුවට එන්නේ වෙන 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 වචන ටිකක් එන්නේ. වෙන ඕල්මන් ටිකක් එන්නේ. ඒ නිසා අර දැන් වචනත් පරිසරම පාවිච්චි ගන්න වෙලා තියෙනවානේ. ඒ ඒගොල්ලෝ දෙවැනි මෙහෙයුමක් විදියට යුද මෙහෙයුමක් පළවෙනි මෙහෙයුම දැන් තියෙන්නේ දේශපාලන මෙහෙයුමක් මැතිවරණ මෙහෙයුමක්. දෙවැනි මෙහෙයුමකට දේශපාලනිකව වශයෙන් අර යුද ජයග්‍රහණයේ පළවෙනි මෙහෙයුම දේශපාලනික දෙවැනි මෙහෙයුමකට තමයි විශ්‍රාමික හමුදා නිලධාරීන් NPP එකත් එක්ක එන්නේ. ඔය ඒගොල්ලන්ගේ මූලික තේමාව මේක. කොච්චර ඉන්නවද මේක වටා එකතු වෙලා දැන්ට දලවසින් ඔබට එහෙම කියන්න පුළුවන්? මට එහෙම සංඛ්‍යාලේඛන දත්ත කියන්න බෑ. නමුත් අපිට පේනවා හැම දිස්ත්‍රික්කයකම හැම ආසනයකම විශාල පිරිසක් ඒ විශ්‍රාමික පවුල් වල අය එක්කම සම්බන්ධ වෙනවා. මුළු පවුලම වගේ ඒකට සම්බන්ධ වෙනවා. හොඳයි. ඒත් එකම 71-89 ජනතාවේ මුත්‍ති පෙරමුණ සම්බන්ධයෙන් තියෙන අත්දැකීමුත් එක්ක ඇතමුන් කියනවා ජනතාවේ මුත්‍ති පෙරමුණට බලය දුන්නොත් දැඩි පාලනයකට මූණ දෙන්න වෙයි, බොහොම ඒකාධිපති පාලනයක් ඇයි, විරුද්ධ පක්ෂය මාධ්‍ය මර්ධනයකට ලක් වෙයි, ඒ වගේ යම් යම් විරුද්ධ පාක්ෂිකකින් චෝදනා එන. ඔබ කොහොමද මේ කතාව බාරගන්නේ? ඔව් දැන් 71-89 මේ කතාවයි සම්පූර්ණයෙන් වෙනස්. ඇත්තටම 71 අරගලයක් වෙන වෙලාවෙ ගත්තොත් ඒක සමාජයේ දැනගෙන හිටපු අරගලයක් නෙමෙයි. සමාජයට හොරෙන් කෙරිච්ච අරගලයක් ඒක එක පැත්තකින්. එතකොට ඒක මර්ධනයකට ලක් වුණා. එහෙම තත්ත්වයක් වුණා. 80-89 ගත්තත් මේ වගේ ආර්ථික අර්බුදයක් ඇවිල්ලා රට බංකොලොත් වෙලා එතෙක් පැවතිච්ච පාලකයෝ එපාම වෙලා ගිහිල්ලා එහෙම තත්ත්වයක් නෙමෙයි.
අද වෙනකොට තියෙන තත්ත්වය කියන්නේ මුළු සමාජයකටම මෙතෙක් රට පාලනය කරපු කණ්ඩායම් බලවේග එපා වෙලා තියෙන්නේ. අනිත් එක ඒගොල්ලෝ ඉස්සර ඔය කියන කාලේ කිව්වේ අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. ඒතකොට සංවර්ධනය වෙමින් පවතින රටක් වුවම මිනිස්සුන්ට හිතෙනවා අපේ රට කවදා හරි සංවර්ධනය වෙයි කියලා. නමුත් අන්තිමට සිද්ධ වුණේ සංවර්ධනය වෙමින් පවතින රට බංකොලොත් රටක් බවට පත් වෙන එක. එතකොට එවැනි වටපිටාවක් තුළ මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ සමාජ අරගලයක්. පොදු ජන අරගලයක්. ඒ පොදු ජන අරගලය පොදු ජන මැදිහත් වීම පොදු ජන දේශපාලන ක්‍රියාකාරීත්වයකින් තමයි අපි ඉස්සරහට බලයට එන්නේ. එවැනි පොදු ජන ක්‍රියාකාරීත්වයකින් බලයට ආවට එන තත්ත්වයක් තුළ තමන්ට ලැබෙන බලය ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා රට ගොඩනගන්න දියුණු කරන්න පාවිච්චි කරනවා කියන එක ඒකට අමාරු වැඩක් නෙමෙයි. ඒකට මර්ධනයක් බලහත්කාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කැමැත්තෙන් ජනතාව ඒකත් එක්ක සම්බන්ධ වෙන වටපිටාවක් ඇති වෙන තත්ත්වයන් නිසා. අනිත් එක මර්ධනය සහ එවැනි ක්‍රියාකාරකම් වලට අපි ගොදුරුනේ 79 අරගලය තුළ අපි විසින් මර්ධනයක් දියච්චරා වගේනේ. දැන් මේ කියන්නේ ඒගොල්ලන්ගේ මර්ධනයකට අපි තමයි ගොදුරක් බවට පත් වුනේ. දැන් ඔය 88 89 කියලා කිව්වට ඒක ගන්න ඕන මේ 77 89 කියලා. 87 89 නෙමෙයි 77 89. ඒ එක කාල පරිච්ඡේදයක්. ඒක කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදයේ පුරාම තියෙන මර්ධනය, අයුක්තිය, අසාධාරණ, පක්ෂතානම් කිරීම, 83 කළු ජූලිය හදපුවා, ජාතිවාදය උස්සපුවා, 82 ජනමත විචාරණය වංචාකාරීව කරපුවා, 81 සංවර්ධන සභා ඡන්ද වෙලාවේ යාපනයේ පුස්තකාලෙ ගිනි තියපුවා, 77 බලයට ආපු ගමන් පොලිසියට නිවාඩු දීලා ප්‍රචණ්ඩත්වයේ රට පුරා ක්‍රියාත්මක වෙන්න අරපුවා, 80 ජූලි වර්ජනේ ලක්ෂයක් ජනතාව විනාශ කරපුවා, මුළු සම්පූර්ණ මැතිනියගේ ප්‍රජාහිතිය අහිමි කරපුවා, ඒ ඔක්කොම එකතු කරලා ගත්තම තන්නි කර 77 89 කියන්නේ තන්නි කර මර්ධන යුගයක්. ඉතින් ඒ මර්ධනයේ වැඩිම ප්‍රමාණයකට මුණ දුන්නේ අපි, ගොදුරුනේ අපි. අපිත් පෙරලා මර්ධනයේ රේව නැගී සිටීමක් තමයි ඇත්තටම ඒ වෙලාවේ කරේ. ඒ නිසා මේ මර්ධනය අපේ අවියක් නෙමෙයි මූලික කතාව ගත්තොත්. හොඳයි. එතෙන් නෙමෙයි අපි. ඒත් එක්කම දැන් මේ මොහොතේ දැන් ඔබලා කියන ඔබලාට විශාල ජනපද නමක් තිබෙනවා, ගොඩනැගිලා තියෙනවා, බැලූ බැල්මට ගැලරියෙත් ඒක තියෙනවා. ඉදිරියේදිත් යම් මර්ධනයකට මැතිවරණත් නොතියා ඔබලා ආවත් කොහොමද පක්ෂයක් විදිහට මේකට මුණ දෙන්නේ? මෙහෙම එහෙම ඉඩක් නැහැනේ. පාලකයෙකුට මර්ධනය ගෙනියන්න පුළුවන්. ඒකට ජනතාවගේ එක්තරා ආකාරයකට ආශිර්වාදයක් තියෙනවා නම්. ඒතර හැතෙකේ තිබ්බා. ඒ ජනතාවත් ප්‍රතික්ෂේප කරවල යම් තා දුරට. එහෙම නැතිමුනේ. දැන් මේ අපිව ජනතාව බාර අරන් තියෙන්නේ ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ ඒ එවැනි වටපිටාවක් ඇතුලේ ඒගොල්ලන්ට මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් සමාජය අනුමත කරමින් යන්න බෑ. එතකොට සමාජය ඒකට පොදු වෙ නැගිටිනවා. ඉතින් ඒ නිසා පාලකයන්ට මර්ධනය ගැන හිතන්න ඉඩක් ඇත්තෙම නැහැ. හොඳම උදාහරණේ මං කියන්න. මැයි නවයේ පාලක පන්තියේ මර්ධනයක් එල්ල කරන්න උත්සාහයක් ගත්තා. ජනතාව පෙරලා ඊට හැරෙයිව ප්‍රහාරයක් එල්ල කරා. සිද්ධ වුණේ මොකද්ද? මර්ධනය ගෙනාපු කට්ටියට සිද්ධ වුණා අගමැතිකම දාලා පැනලා යන්න. ඇමති මණ්ඩලයට සිද්ධ වුණා දාලා යන්න. ඈ ඉතින් ඒ නිසා අර ඒකම හොඳම උදාහරණයක්. පාලකයන්ට දැන් මර්ධනය ක්‍රියාත්මක දාලා කරන ආකාරයේ මැදිහත් වීමක් කරන්න සමාජය ඇතුළේ ඉඩක් නැහැ. සමාජීය රේම නැගී සිටින තත්ත්වයක් අද වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඒ කාරණේත් එක්කම දැන් බොහෝ දෙනෙකු කියන කාරණයක් තමයි ජාතික ජන බලවේගයේ වටා විශාල වශයෙන් අර අපිට බැලූ බැල්මට ජනතාව එකතු වීමක් තියෙනවා. හැබැයි මේක සාධාරණ වශයෙන් ගත්තම පස්සේ ඇත්තටම මෙහෙම ලොකු එකතු වීමක් නැහැ. මේ සෝෂල් මීඩියා වල විතරයි මේ රැල්ල තියෙන්නේ. මේ අනුර කුමාර මේ Facebook වීරෙක් වගේ ඒ වගේ කතාවක් කියන මේකට බුදුමයි පිළිතුරු මොකද්ද? ඉතින් දිනපතා කොච්චර සම්මේලන තියෙනවද රට පුරා? යූනියන් සමුළු තියෙනවද? බිම් මට්ටමේ කොට්ටා සභාවලට කොච්චර ජන කණ්ඩායම් එකතු වෙනවද? දැන් අනිත් හැමෝමත් ඕවා පටන් ගන්න උත්සාහ කරානේ. පෝට්ටුවෙන් කරගෙන යන්න උත්සාහ කරා කීප සැරයක්. පටන් ගත්ත දැනම ඉවරයි. ඒ රවි කරුණානායක පටන් ගත්තා UMPA නගරෙන් පටන් ගමු කියලා. පටන් ගත්ත දැනම ඉවරයි. නමුත් අපි අවුරුදු දෙකක් තිස්සේ අඛණ්ඩව ජනතාවත් එක්ක මේ සංවාදය කරගෙන යනවා. ගමේ බිමේ දැන් ඇත්තම කියනවා නම් මීට අවුරුදු දෙකකට කලින් අපිට කෝල් දාලා ජනතාව ඇවිත් ටෙලිෆෝන් වලට වදයක් වෙලා තිබ්බේ. මගේම අත්දැකීම කිව්වොත් මේ අපිට ජාතික ජන බලවේගයකට සම්බන්ධ වෙන්න ඕන මේ එකක්වත් වැඩක් නැහැ. මේ අපේ ගමේ වුණාට එහෙම කෙනෙක් නැහැනේ. කවුද මේ පැත්තේ ඉන්න නායකයෝ? අද වෙනකොට මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඔබලා කොට්ටාස සභාවයෙන් යනවා කියන්නේ 90% ඉවරයි ගම්මට්ටමේ නායකත්වයන් ගොඩනගලා. එක්කෙනෙක් නෙමෙයි, නායක කමිටු, නායක සංවිධානය කියන්නේ කණ්ඩායම් විදියට. ඒ විදියට දැන් පළාත් පාලන ඡන්දේ වුණත් එනකොට අපි ඒක හොඳ
හොඳ මට්ටමක තිබුණා. දැනුත් යනවා. ඒක දැන් අපි ගිහිල්ලා ඉවර කරලා බොහෝ දුරට දැන් කාන්තා කාන්තා බලයකට යනවා. කාන්තා ආසන මට්ටමින් ඊළඟට දිස්ත්‍රික් මට්ටමින් දැන් අඛණ්ඩ වැඩපිළිවෙලක් යනවා. ඉතින් ඒව දිහා ඇස් පේනවා නම්, කන් ඇහෙනවා නම්, සංවේදී ඉන්නම්, පංචේන්ද්‍රයන් හොඳට වැඩ කරනවා නම් මේක මවාපෑමක්ද නැද්ද කියලා තක්සේරුවක් ගන්න පුළුවන්. අනිත් අයට බිමේ එහෙම පදනමක් ගොඩනගන්න පුළුවන් වෙලා නැහැ. ඒත් එකම තව කාරණයක් තමයි දැන් ඔය ජනතා නියෝජිතයන්ගේ පැත්තෙන් මැසෙන්නේ. MPP එක එහෙම බලයට આવොත් අපිව ඇතුලේ තමයි අපිට නම් එළියේ ඉන්න හම්බෙන්නේ නැහැ. මම අපිව මාර මර්ධනයකට ලක් කරනවා කියලා වගේ කතාවක් කියනවා. මේක ඇයි ඇයි මෙහෙම එකක් එන්නේ එළියට? නෑ මෙහෙමයි. ඕක කොහොම නෙමෙයි රටක නීතියක් තියෙනවනේ. නීතියට අනුව තමයි කොයි දේත් සිද්ධ වෙන්නේ. ඊට පිටින් වෙන්නේ නැහැ. හැබැයි අපේ පදනමක් තියෙනවා මේ 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 නීති පද්ධතිය වෙනුවට, ඒ කියන්නේ මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව වෙනුවට අලුත් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් රටේ ස්ථාපිත කරගන්න ඕනේ. ඒ කියන්නේ හොරුන්ට දඬුවම් දෙන්න කලින් ව්‍යවස්ථාවක් ගේනවනව. දඬුවම් දෙන්න දැනට තියෙන නීති ප්‍රමාණවත්. දැන් ඒව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ නීති ක්‍රියාත්මක කරන තැන්වල ඉන්න මූලිකයෙන් මේ මේගොල්ලොත් එක්ක සම්බන්ධයිනේ. මූලික වශයෙන් දැන් අපි හිතමුකෝ නීතිපතිවරයා පවතින බලාධිකාරියත් එක්ක සම්බන්ධයි. හරි. එතකොට ඒ කටයුතු වෙන්නේ නැහැ. CID එක හරහා ඒ කටයුතු හරියට වෙන්නේ නැහැ. අල්ලසෝ දූෂණ කමිෂන් එක හරහා ඒ කටයුතු හරියට වෙන්නේ නැහැ. එතකොට ඒ ආයතන හරියට ක්‍රියාත්මක වෙන තත්ත්වයකට පත් කරගත්තම අලුත් ජනවරමක් එක්ක මේ තියෙන නීතිය ඇතුළත් බොහෝ කටයුතු ආවරණය කරගන්න පුළුවන්. නමුත් අර කවුරු හරි හිතන් ඉන්නවා නම් මේක නිකන් මාර මර්ධනයක් වගේ අපිට ඉන්න හිටින්න හම් වෙන එකක් නැහැ. නෑ එහෙම නෙමෙයි. අපිට ඕන නම් මේක අමතර යෝජනාවක් ඉදිරි කරන්න පුළුවන්. අපිට ඕන නම් දැන් අර ඉස්සර තියෙන්නේ සටන් විරාම යටත් වෙන්න නෑ. ඔව් සටන් විරාම තියෙන්නේ ආයුධත් බාර දීලා මේ මාසේ ආවල් දිනයට කලින් මේ ඔක්කොම බාර දෙන අයට දෙනවා පොඩි චාන්ස් එකක්. එහෙම සටන් විරාමයක් එන්න පුළුවන් ඔබලා ගේන්න එහෙම හිතලා තිනවා. නෑ හිතලා නෙමෙයි මම මේ කියන්නේ. වෙන්න පුළුවන්. මේ මං අදහසක් විදියට කියන්නේ ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. හරි අපි හිතමු ප්‍රකාශයක් කරනවා මෙතේ කොරකම් කරපුවා ඔක්කොම මහජන ධනය ඈ තමන්ගේ ඇත්ත ටික තියාගෙන ගෙනලා බාර දෙන්න. සති දෙකක් ඇතුළත. ආ ඒ වගේ එක එක ක්‍රියාමාර්ග තියෙනවා. අත්‍යවශ්‍යම බරපතල ඒවා තියෙනවා. අනිවාර්යෙන් අධිකරණයට ගිහිල්ලා නීතිමය වශයෙන් විසඳන්න ඕනේ. ඉතින් නීතිය ආධිපත්‍ය සහිත පාලනයක් තමයි ස්ථාපිත වෙන්නේ. එතකොට කාටවත් අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න ඕනකම තියෙන අපරාධකාරයෝ විතරයි. ඔබ ජනතා විමුක්ති පෙරමුණේ 89 අරගලේ මම හිතන්නේ හිටියා. ඔබ ඒකේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබපු පුජ්‍යලෙක්. ඒ පැවති එදා පැවැච්ච දේශපාලනය සහ අද පවතින දේශපාලනය අතර ඔබ කොහොමද මේ දෙක කියවන්නේ? එකක්ද දෙකක්ද වෙනස්කම් තියෙනවද? වෙනස්කම් ගොඩක් තියෙනවා. මම කලනුත් ටිකක් කිව්වා. එදා වෙනකොට මෙන්න මෙහෙම තත්ත්වයක් තිබ්බේ නැහැ. දැන් ගන්නකො අද තරුණ પરම්පරාව කියන්නේ මොකද්ද රට දාලා යන්න ඕන කියලා. එහෙම යුගයක් ලංකා ඉතිහාසයේ කවදාක්වත් තිබිලා නැහැ. මේ රටේ හිටිය ඇති වෙන රටකට යන්න ඕන. දැන් අපේ තරුණාවදී ඔයා කිව්වේ ඒ අවදී හැමෝම උත්සාහ කරේ මේ රටේ ඉන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්න. දැන් ඒ தત્ත්වය මුළුමනින්ම වෙනස් වෙලා තියෙනවා. ඒක හොඳ නිර්ණායකයක් මේ රටේ තියෙන தત્ත්වය මොකද්ද කියලා, දේශපාලනයෙන් උනේ මොකද්ද, රටට මොකද්ද උනේ කියලා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා එදාට වඩා අද හැම පැත්තෙම වෙනස්. අපි සම්බන්ධයෙන් ගත්තත් එදා සමාජයේ අපිව මේ අද බාරගන්න විදිහට බාරගත්තේ නැහැ. අපිව බාරගන්න ගනිමින් ආවා. 83 තහනම් කරා. තහනම් කිරීමත් එක්ක අපි විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා, ගැටලුවලට මුහුණ දුන්නා. ඉතින් ඒව ඇතුලේ අපි තහනම් ව්‍යාපාරයක් හැටියට අපිත් එක්ක සමාජය ගනුදෙනු කරේ. බයෙන්නේ සැකෙන්නේ ඒගොල්ලෝ බියයිනේ ගනුදෙනු කරන්න. බිය නැති පිරිසක් ගනුදෙනු කරා. උන් අපි වගේ අය බිය නැතුව ගනුදෙනු කරා. අපි සම්බන්ධ වෙනකොටත් මේවට තහනම තියෙද්දිම තමයි අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් දැන් දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. පවතින පාලනයන් මුළුමනින්ම දැන් ජනතාවට එපා වෙලා අලුත් පාලනයක් ඕන වෙච්ච වෙලාවක තමයි ඒ අලුත් නායකත්වය දෙන ව්‍යාපාරයේ බවට ජාතික ජන බලවේගය පත් වෙලා තියෙනවා ජනතාව බාරගන්න තියෙන. හොඳයි. ඒ වෙනස තමයි දැන් තියෙන වෙනස. NPP හා JP එක අතර වෙනසක් ඔබ දක්නවා එකක්ද මේ දෙකම? නෑ දෙකක් ඉතා පැහැදිලිම. ජනතා විමුක්ති පෙරමුණට වෙනම ව්‍යවස්ථාවක්, නීතිමය පද්ධතියක්, සංස්කෘතියක්, දේශපාලන ක්‍රියාකාරීත්වය, සංස්කෘතිය, දේශපාලනයක් ඒ ඔක්කොම එකම වෙනස්. ඒ වෙනස වෙනම තියෙනවා. NPP එකයි MPP එක ගත්තම MPP එකට අදාළ ව්‍යවස්ථාවක්, ක්‍රමවේදයක්, සංස්කෘතියක් වෙන විදිහකට තියෙනවා. ඉතින් මේක ඉතාම පැහැදිලිව දෙකක් පොදු තත්ත්වයන් යටතේ තමයි ඉතින් අපි වැඩ කරගෙන යන්නේ. හොඳයි. ඒත් එකම ඔබගෙන් අවසාන ප්‍රශ්න කීපය අහන ඔබට දේශපාලන ඔබේ දැනෙන ඉව 90 මීළඟ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් කවුරු වේවිද ඔබට දැනෙන ඉවට? අපේ අපේක්ෂකයා අපි දැනටම එළියට දාගෙන තියෙන්නේ. අනිත් අයට අපේක්ෂකයෝ තෝරගන්න බැරි අර්බුදයක තමයි දැනට ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මොනාහරි ගැටයක් ගහලා
සජබත් එක්කත් මොකක් හරි එකඟතාවයක් හදාගෙන නැවත එන්න තියෙන ඉඩක් තියෙනවා. පෝට්ටුවත් සම්බන්ධ කරගෙන යාව ඉතින් ඔහුට පුළුවන් වෙයි සමගි ජන බලවේගත් එක්ක එකතු වෙන්න ඔබ හිතන්නේ. ඔය එහෙම සාකච්ඡා යනවා සජිත් ඒගොල්ලෝ යෝජනා කරනවා මට රනිල්ට තව ජනාධිපතිකම එකපාරයි ඊට පස්සේ ඔයා බලා ගන්න ඔය ආගමිතිකම ගන්න ඔයගේ සාකච්ඡා අභ්‍යන්තරව යනවා. ඉතින් ඒ ඒවා අන්තිමට ඒගොල්ලන්ට මොකක් හරි උත්තරයක් හොයා ගන්න වෙනවා. මොකද මේ පන්තියට එක එක කණ්ඩායමන්නේ ඒගොල්ලෝ බෙදිලා 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 කැඩලා ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට කවුරු හරි තනකට කේන්ද්‍රගත වෙන්න වෙනවා විවිධ විවිධ කාරණා මත. හැබැයි අනිවාර්යයෙන් මේක පරදිනවා. ඉදිරියේ දින ජනාධිපති වර්ණයේදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිකුත් දේශපාලන පක්ෂවල සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂයේ පොදුජන පෙරමුණ මේවල ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ නායකයන්ට ඔබලට සහයෝගය දෙන්න බැයිද ඔබේ අපේක්ෂකයට හෝ කණ්ඩායමට? පුළුවන් සහයෝගය දෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. කොහොම සහයෝගය දෙන්න පුළුවන් වෙන්නේ? ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ පක්ෂ විදියට පුජ්‍යලයෝ විදියට ජාතික මේ හේතු මත මේ කාරණා මත ජාතික ජන බලවේගය තමයි දැන් තියෙන්නේ. ජාතික ජන බලවේගයකට සහයෝගය දෙන්න කියලා ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ කැම්පේන් එකක් වෙනම ගෙනියන්න. හැබැයි සමාජය ඇතුළේ තියෙන ප්‍රතිවිරෝධات එක්ක අපි බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ අපේ වේදිකාවට නැග ගන්න. ඒගොල්ලන්ට පුළුවන් පිටින් කියාගෙන යන්න. හැබැයි ජනතාවගෙන් ඉල්ලීමක් આવද යම් යම් චරිත ජාතික ජන බලවේගය වටා එකතු කරගන්න වේදිකාවට ගන්න කියලා ඔබ මොකද කරන්නේ? ඔව් ඒක ගැන සලකලා බලන්න පුළුවන්. ජනතා විරෝධයක් නැත්තම් ජනතාව අතර ඒගොල්ලෝ ඔය කියන හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ නැත්තම් දැන් අපි ගමු වාසුදේව නානායක්කාර මහත්තයාගේ හොරකම් වංචා දූෂණ කියලා කතාවක් නැහැනේ. කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ නැහැනේ. සම සමාජ පක්ෂේ නායකයන්ගේ නැහැනේ. ආ ඒගොල්ලෝ මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති මේ වශයෙන් යම් යම් දේවල් වලට අත උස්සපු ප්‍රශ්න තියෙනවා. නමුත් පුජ්‍යල චරිත විදියට ගත්තම එහෙම යම් ගෞරවයක් තියාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා. ඉතින් එහෙම අයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ජනතාවට තේරෙනවනේ ඒ අය සම්බන්ධ වෙනකොට මොකද නැත්ද කියලා. දැන් ඔයාට කිව්වොත් දැන් අපි මෙතනදිම සාකච්ඡාවක් දුන්නා නිදහස කණ්ඩායමට ඩලස් ඇතුළු කණ්ඩායම එළියට ගියන්න නිදහස එන්පීපී එකත් එකතු වෙන්න යනවා කියලා අපි දන්නවා. ඔයා දන්නවද ඒකට ආපු විරෝධය? ඒකට සමාජ ධනාත්මක ප්‍රතිචාරයක් නෙමෙයි පෙන්වන්නේ. බරපතල විරෝධයක් උබලට ආවා. බරපතල විරෝධයක් ආවේ සමාජිකයන්ගෙන් වටපිටාවෙන් සමාජයෙන් ඔක්කොම. ඔන්න දැන් ඒගොල්ලොත් දැන් ආයේ මෙහෙමයි කියලා. ඒ නිසා ඒගොල්ලොත් දන්නවා. හැබැයි ඩලස්ලා ඇවිල්ලා අපිත් එක්ක කතා කරද්දි කිව්වේ අපිට තේරෙනවා මේ අපිට ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න ඉඩක් නැහැ. අපි කැමැති සම්බන්ධ වෙන්න. නමුත් එහෙම සම්බන්ධ වෙන්න ඉඩක් නැහැ. නමුත් අපි කල්පනා කරනවා මේ පොදු සන්ධානයක් ගොඩනගා ගන්න වෙන උත්තරයක් ඒගොල්ලන්ට නැහැ. නමුත් අපිට ඒක කරන්න බැරි බව ඒගොල්ලොම දන්නවා. අනුර කුමාර් දිසානායක කියන චරිතය ඔබ දීර්ඝ කාලයක් දේශපාලනකව ඇසුරු කරන්නේ කොහොම පිළිබඳ ඔබේ කියවීම මොකද්ද? හොඳ නායකයෙක්, හොඳ සංවිධායකයෙක්. ඇයි මිනිස්සු ඔහුට නායකත්වයේ රටේ බාර දිය යුත්තේ? දැන් බලන්න මේ පක්ෂේ ලොකු අර්බුදයකට ගියපු වෙලාවක තමයි අනුර සහෝදරයාව නායකය හැටියට පත් කරගත්තේ. මේ පක්ෂේ මුණ දීපු ප්‍රශ්න ඒවට කවුරුත් මුණ දී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් කඩාගෙන ගියා. 88 89 මුළු ඔක්කොම දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාරක සභාවම විනාශ කරා. ඊට පස්සේ තව කණ්ඩායමක් කඩාගෙන ගියා. ඒගොල්ලෝ තමයි ඔය පෙරටුගාමි කිය වෙනම පිරිසක් එතන ඉන්නවා කියන නමින් ඉන්නේ. ඊළඟට ඔය කියන අර්බුද ඔක්කොම බරපතලම කඩා වැටිලා ඡන්ද අඩියට වැටිලා තියෙන වෙලාවක තමයි අනුර සහෝදරයාව නායකය හැටියට පක්ෂ නම් කරේ. ඒ නායකයන්ට පත් වෙලා ටික දවසකිනුත් ඒවකට හිටපු නායකයක් දාලා ගියා යන්න සෝමන් සමරසිංහ. හරි එවැනි වටපිටාවක් ඇතුලේ අනුර සහෝදරයායි දේශපාලන මණ්ඩලයයි මධ්‍යම කාරක සභාවයි සමත් වුණා මේ ව්‍යාපාරය සමාජෙ පිළිගන්න ව්‍යාපාරයක් හැටියට දවන්ත බහුජන ව්‍යාපාරයක් විදිහට ගොඩනගන්න. ඉතින් ඒ ටික පරීක්ෂා කරලා බැලුවොත් ඔහු ඉතාම නිවැරදි නායකත්වයක් පක්ෂයට දීලා කියන එක කාටවත් පැහැදිලි. ලාල් කාන්ත මහතා ඔබට අවසාන වශයෙන් පාක්ෂිකයන්ට රටේ ජනතාවට නායකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? 75 වසරක පරණ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. ඒ ස්ථාවරයේ ජනතාව ඉන්නවා. ඒ මුවාවෙන් එන බොරු කණ්ඩායම් විවිධ බොරු වලවල් පුජ්‍යලයන්ට අහුවෙන්නේ නැතුව ජාතික ජන බලවේගයත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙනස කරන්න අදිෂ්ඨානශීලීව මැදිහත් වෙන්න කියන එක තමයි ජනතාවගෙන් ඉල්ලීමක් විදියට කරන්න තියෙන්නේ. හිතතුනේ අද දවසේදී අපි කතා කරේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් KD ලාල් කාන්ත මහතා සමග. ඔබට බෙහෙත් ස්තුතියි. මෙවන සැරින් හමුවෙනතුරු ඔබට සුබ දවසක්. මේ නමය channel 4 පෙරලෙයි.